රටපුරා සීක්‍රෙන් පැතිර යන COVID-19 වෛරස තත්ත්වය හමුවේ කිසිදා නොමැකෙන මිතු දමක් පිළිබඳ තොරතුරු අපට ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ මුළු මහත් ලොවටම ආදර්ශයක් සපේමින්. රටපුරා සීක්‍රින් පැතිර යන COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ කිසිදා නොමැකුණු මිතුදමක් පිළිබඳ තොරතුරු ගාල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඇය නමින් හංසනී යශෝදරා. ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හංසනීගේ හොඳම මිතුරියගේ මව හා පියා කොවිඩ් ආසාදයෙන් ලෙසට තහවුරු වූ අතර එවැනි පසුබිමක සිය හොඳම යෙහෙළිය රැක බලා ගැනීමට හංසනී හා ඇගේ පවුලේ සමාජිකින් කටයුතු කළා. සෞඛ්‍ය අංශවල නිසි පිළිවෙත් අනුගමනය කරමින් ඔවුන් කටයුතු කළත් හංසනීගේ යෙහෙළියත් කොවිඩ් ආසාදිතක බවට තහවුරු වුණේ සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි. එලෙස සිය යෙහෙළියත් කොවිඩ් ආසාදිතක ලෙස තහවුරු වුණත් හංසනීගේ පවුලේ කිසිදු සමාජිකයෙකු කලබල නොවි යෙහෙළිය රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණා. මෙලෙස තම ජීවිතයේ උවත් පරදුවට සපා සිය හොඳම මිතුරිය රැක බලාගත් හංසනීට උපහාර සිදු කිරීමට ඇය ඉගෙනුම ලබන විදුහලේ විදුහල්පතිනිය හා ගාල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු පිරිස අමතක කළේ නැහැ. අම්මා දරුණු රෝගී තත්ත්වයක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වෙද්දී අපේ පාසලේ දරුවෙක් එයාගේ හොඳම යාළුවා වෙච්ච හංසනීගේ ගෙදර නවාතැන් දීලා යනවා. එදා හවසම ඒ අම්මා තාත්තත් කොවිඩ් රෝගය පොසිටිව් කියලා දැනගන්නවා. එතකොට මේ දරුවා ඉන්නේ යාළුවාගේ ගෙදර. මේ හංසනී දරුවත් එයාගේ අම්මා තාත්තා අයියා මේ හතර දෙනාම මේ දරුවව ඒ වෙලාවේ වෙන කොහේවත් යවන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව දවස් පහක් ඒගොල්ලන්ගේ ගෙදර තියාගෙන දරුවගේ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරුම තමන්ගේ දරුවෙක් වගේ මේ දරුව තමන්ගේ සහෝදරයෙක් වගේ රැක බලා ගන්නවා. හිතන්නේ නැහැ අද කාලේ හැටියට තමන්ගේ සහෝදරයෙක්වත් කොවිඩ් රෝගය තියෙනවා කියලා දැනුණාම තමන්ගේ ගෙදර නවාතැන් දීලා එහෙම සත්කාරයක් කරයි කියලා අපිට හිතන්න බෑ. පුරස්කරණය කියන්නේ ඒ දරුව වෙන කාමරයකට දාලා වහලා තියෙන එක නෙමෙයි. හැබැයි දරුව සමග ගනුදෙනු කිරීමේදී දරුවාගේ සීමාවක් තිබුණා. අපිත් දරුවට සීමාවක් තිබුණා. ඒ සීමාව ආදරණීයයි. දස්තර ගතියක් තිබුණේ. ඒකයි ඒ දරුව සතුටෙන් අපේ ගෙදර ඉඳලා අම්මා ගාවට නිරෝධායන මධ්‍යස්ථානට ගියා. අපේ දරුව තමන්ගේ යාළුවා වෙනුවෙන් කැපකිරීමක් කරන්න අපි ඔපොළඹුණා. ඒ නිසා මම නම් හරිම සතුටු වෙන්නේ රිපන් බාලිකා විද්‍යාලය දුහල්පත්තුමිය ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ හොඳ හදවතක් තියෙන දරුවෙක් හදලා දීලා. පාසල් පස්දදීට සුතිවන්ත වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.